බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශනය කරන වැඩසටහන් අතර අද මේ පින්නතුන්ට ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ අභිධම් නිම්තර වැඩසටහනින්. අද මේ පින්නතුන්ට ධර්ම කරුණු සාකච්ඡා කරන්නට දේශනා කරන්නට මේ ස්ථානෙට වැඩම කොට වදාළේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක එවගේම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමාධිපති අග්ගමහා කම්මဋ္ඨානාචාර්ය අතිපූජනීය නා වූනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි තාම ගෞරවයෙන් අරියධම්ම මාහිමියන් වහන්සේ පිළිගනිමින් මේ වැඩසටහන ආරම්භ කරන්නට අපි ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමති. ස්වාමින් වහන්සේ, මේ ප්‍රධාන වශයෙන් බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කී වෙනෑරුම් වෙනවද කියන කාරණය අපි පළමුවෙන් අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමති. තෙරුවන් සරණයි. බුද්ධ ධර්මයේ රස වශයෙන් එක් ආකාරයි. එකම විමුක්ති රසයයි. ධර්ම විනය වශයෙන් දෙකට බෙදෙනවා. නැවත පිටක වශයෙන් තුනට බෙදෙනවා. විනය, සූත්‍ර, අභිධර්ම. ඒකම නිකාය වශයෙන් පහට බෙදෙනවා. අංග වශයෙන් 9කට බෙදෙනවා. ධර්මස්කන්ධ වශයෙන් 84 දහසකට බෙදෙනවා. බොහෝ සියෙන් අර්ථ කතාවල මේ විග්‍රහය දක්වන අතර සවිස්තරව පැහැදිලි කරුන් ලබන්නේ විනය, සූත්‍ර, අභිධර්ම කියන පිටකත්‍රයේ වශයෙන්යි. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය පිටකත්‍රයේම අර්ථ කතාවල මුලටම මේ සූත්‍ර, විනය, අභිධර්ම කියන පිටකත්‍රය විස්තර කරනවා. එය බොහෝ සෙයින් විනය පිටකයේ, සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. විනය පිටකයේ තියෙනවා ශික්ෂාපද. දැන් අනාදරයේ ශික්ෂාපද වැනි තැන්වල ඔය ත්‍රිපිටකය පිළිබඳවම කියවෙනවා. තවත් තැන්වල කියවෙනවා. සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල තියෙනවා කෝසිංහසාලවන සූත්‍රය. තවත් තැනක් තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේන නාථකර වර්ගයේ නාථකර ධර්ම සූත්‍රය සඳහන් වෙනවා. එතන හඳින්වෙනවා විනය, අභිවිනය, ධර්ම, අභිධර්ම කියන කොටස් වශයෙන් බෙදලා පෙන්නනවා. එනිසා ප්‍රධාන වශයෙන් විනය පිටකයේ දේශනා කළා තියෙන්නේ භික්ෂු භික්ෂුණී උභය පාක්ෂයේට සංවර සීලය පිණිස. විශේෂයෙන් කෝටියක් සංවර සීලය කියලා හඳුන්වනවා. පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වංග පාළි, චුල්ල වංග පාළි, පරිවාර පාළි කියන ග්‍රන්ථ පහකින් විනය පිටකයේ සම්පින්දිනය වෙනවා. ධර්මස්කන්ධ වශයෙන් 21 දහසක් හඳුන්වනවා. එහෙ ශික්ෂාපද සංඛ්‍යා කරනවා නම් පෙයාල ක්‍රමයට 9180 කෝටි 50 ලක්ෂ 36 දහහක තරම් ශික්ෂාපද සම්පින්දිනේ වෙලා තියෙන විනය පිටකේ. සූත්‍ර පිටකේ සඳහන් වෙනවා සූත්‍ර වශයෙන් දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය, ඊළඟට කුද්දකනිකාය ග්‍රන්ථය එතන සඳහන් වෙනවා 19ක්. ඒ කියන්නේ දීඝ, මජ්ක්‍ධිම, සංයුත්ත, අංගුත්තර හතරයි. ඊළඟට කුද්දකනිකාය ග්‍රන්ථ 15යි. ග්‍රන්ථ 19ක් සඳහන් වෙනවා. අභිධර්ම පිටකයේ සඳහා තියෙනවා ග්‍රන්ථ 7ක් සත්ත ප්‍රකරණී කියලා. ධම්මසංගණි, විභංග, ධාතුකතා, පුද්ගලපඤ්ඤති, කතාවත්තු, යමක පဋාණ කියලා. මේ දේශනා සියල්ලම බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා. ඒක සඳහන් වෙනවා අනදමා හිමියන් වහන්සේගේ තේර ගාථාවේ. ද්වාසීතින් බුද්ධතෝ ගන්හින් දේසහස්සානි භික්ඛුතු චතුරාසීති සහස්සානි යේ මේ ධම්මා පවත්තිනෝ. බුදුරජාණන් වහන්සේගෙම ධර්මස්කන්ධ 42000ක් කියන්නේ මේ 82000ක් අරගෙන තියෙනවා. රහතන් වහන්සේලාගෙන් ශ්‍රාවකයන්ගෙන් 2000ක් අරගෙන තියෙනවා. සියල්ල 84000ක් වෙනවා. එතකොට මේ ධර්මස්කන්ධ වශයෙන් බෙදී ගිය ත්‍රිපිටක ධර්මය අතර අපි බොහෝ සෙයින් සාකච්ඡා කරන ලබන්නේ විනය, සූත්‍ර, අභිධර්ම ගැනයි.
ඒ ගැන බොහෝම ලස්සන විස්තර විග්‍රහ ඉදිරිය අපට සාකච්ඡා කරන්න පුළුවනි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ආකාර තුනකින් අපේ පෙළ දහමේ සඳහන් වෙන බව ස්වාමීන් වහන්සේ මේ සමහර දෙනෙක් අද විවිධ මත පළ කරනවා මේ අභිධර්ම දේශනාව පිළිබඳව. විශේෂයෙන් ධර්මයේ පිළිබඳ ඉච්ඡර ගැඹුරු දැනුමක් නැති සමහර ධර්ම කතිකයන් වහන්සේලා පවා මේ අභිධර්ම පිටකයේ පිළිබඳ සැකමුසුතෙන් ප්‍රතික්ෂේප කරන අවස්ථාවෙම අපිට දැකලා තිබෙනවා. මෙතින්දී ස්වාමින්වහන්සේ වගේ මුළු ත්‍රිපිටකයේ පිළිබඳවම හසල දැනුමක් තිබෙන, ඒ වගේම මේ ත්‍රිපිටකයේ පිළිබඳ මන පරිචයක් තියෙන මාහිමියන් වහන්සේ නමකගෙන් මේ දැනගන්ට ලැබීම ගැන අපි බොහොම සතුටු වෙනවා. ස්වාමීනි, මේ අභිධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේමද කියන කාරණේ අපි මේ බොහෝ දිනාගේ දැන ගැනීම සඳහා නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමැති. පෙරුවන් සරණයි. ශ්‍රාවකයන් වහන්සේලාට විශේෂ නොවන සරුවඥන් වහන්සේ නමක් විසින්ම දේශනා කළ හැකි දේශනාවකුයි අභිධර්ම දේශනාව. විනය පිටකෙත් එහෙමමයි. සූත්‍රාන්ත පිටකේ පමණක් සමහර දේශනා ශ්‍රාවකයන් වහන්සේලා විසින් විග්‍රහ කරලා තියෙනවා. අඳු පින්ඩික සූත්‍රයේ සච්චිභංග සූත්‍ර ආදීන් තේරුම් ගන්න පුළුවන්. විනය පිටකය ලෝ 15 වන බුද්ධ ශාසන අතුරෙන් අවුරුදු 50,000ට 100,000ට අතර ආයුෂාති කාලවල බුද්ධ ශාසනවල අනිවාර්යෙන් විනය පිටකය පනවනවා. අපේ සාරවත්ඥන් වහන්සේද පනවා තියෙන විනය පිටකය ඒ ඈත බුදුවරයන් වහන්සේලා පැනෙව පිළිවෙලටමයි. කිසිම අකුරකවත් වෙනසක් නැහැ. ඒ වගේම අභිධර්ම දේශනාව සීල බුදුවරයන් වහන්සේලාට තියෙනවා සමාන ධර්ම 30ක්, අසමාන ධර්ම 8ක් තියෙනවා. ඒ සමාන ධර්ම 30 අතරින් එකක් තමයි ලෝතුරා බුදු වීමෙන් 7 වෙනි වසරේදී දෙවියන් සයත ලෝකයාට බුදු මහිමේ පෙන්වනු පිණිස යමා මහ පෙළහැර පාල තවතිසා භවනට වැඩම කරවීම. තවතිසා භවනට වැඩම කරවා මාතෘ දිව්‍ය රාජා ප්‍රමුඛව දසදහසක් වලින් පැමිණෙන දෙවි බඹුන්ට ඒ ගාම්භීර අභිධර්ම දේශනාව පැවැත්වීම සීල බුදුවරයන් වහන්සේලාට සමාන ධර්මතාවක්. ඒ සම්බන්ධව තේරුම් ඇති කරගන්නට වටිනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේක ආબોධ කරගන්න යෙදුනේ බෝධිමූලයේදී අරිහත් මාර්ගඥානෙ සමඟයි. මේක සම්මර්ෂණය කරන්න ගියා දවස් 7ක්. බුදු වීමෙන් 7 වෙනි වසරේදී රතනාගර මේ සතියේදී තමන් වහන්සේ අභිධර්මයේ සම්මර්ෂණය කළ දින 7ක්. එහිදී තමන් වහන්සේගේ සරුවඥතාඥානෙට ඥාන ක්‍රීඩාව කරන්න තරම් සුදුසු තැන වූයේ අභිධර්ම පිටකයේ අවසාන ග්‍රන්ථයේ අනන්තන සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණ ග්‍රන්ථයේ. සැබවින්ම මේ දවසේදී සිය දේහයෙන් විහිදෙන්න ගත්ත ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මිය අද දවසේ පවා අනන්ත සක්වල පැතිරෙමින් පවත්නා බව අර්ථකථාවේ හැඳින්වෙනවා. ඊළඟට සරුවඥන් වහන්සේට මේක දේශනා කරන්න කාලය ගත වෙනවා දවස් 90ක්. හේතුව අභිධර්මයේ කියන්නේ එකම සූත්‍රාන්ත දේශනාවක් හා සමාන ධර්මයක්. සූත්‍රාන්ත දේශනාවක් මාත්‍රිකා කළොත් ඒක කොටසින් කොටස කියන්නේ පේළියටම දේශනා කරනු ලැබෙනවා. ඒ වගේ අභිධර්ම දේශනාව අනුපිළිවෙලින් පේළියට දේශනා කළ යුතු දේශනාවක්. සරුවඥන් වහන්සේට මනුලෝදී මේ දේශනා කරන්න දවස් 90ක් ගතවන බැවින් මිනිසයන්ට ඒ විදිහට එක ඉරියව්වේදී ධර්මශ්‍රවණය කිරීම අපහසුයි. එනිසා සීලම බුදුවරයන් වහන්සේලා මේ දේශනය සඳහා තෝරා ගනු ලබන්නේ තවතිසා භවන. කරුණු රාශියක් සම්බන්ධවයි. එකක් තමයි කළගුණ සැලකීම් වශයෙන් මාතෘ දිව්‍ය රාජානන්ට මාර්ගඵල අවබෝධ කරවාලීම. අනික් කාරණේ තමයි මේ ගාම්භීර ධර්මයේ සවිස්තරව ප්‍රකාශ කිරීම. දෙව්ලෝදී දේශනා කරනු ලබන්නේ අති විස්තර ධර්ම දේශනාවයි. නමුත් ඒ දේශනාව 3 මාසය ඇතුළත ස්ථාන තුනකම දේශනා කරනු ලැබෙනවා. ඒ සම්බන්ධව අර්ථකථාචාර්යයන් වහන්සේලා පැහැදිලි කළා තින්නේ මෙහිමයි. අපේ සාරුවක්ඥන් වහන්සේ 7 වෙනි වසරේදී
යමා මහ පෙළහර පෑම සිද්ධ කෙලේ සවැත් නූර් ගණ්ඩබ්බ රුක්ෂ මූලයේදී විසි කෝටියක් දෙනාට නිවන් අවබෝධ කරවා වදාළා. තාවතිසා භවනට වැඩම කළ වෙලාවේදී සක්දෙව් රජතුමා තමන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ බුද්ධාසනයේ ඇටියට පැනෙව්වා. එතෙන්දී මාතෘ දිව්‍ය රාජා ප්‍රමුඛ දසදහසක් වල දෙවියෝ බ්‍රහ්මෝ පැමිණියා බණ අසන්නට. සැබවින්ම සරුවඥන් වහන්සේගේ දේශනාව අති විස්තර වන්නේ මෙහිමයි. සාමාන්‍ය කෙනෙකු බුද්ධෝ කියන වචනේ එකවරක් කියනකොට අනදමා හිමියන් වහන්සේට පුළුවනි අට වාරයක් බුද්ධෝ කියන්නේ. අනදමා හිමියන් වහන්සේ එකවරක් බුද්ධෝ කියනකොට බුදුරජාණන් වහන්සේට පුළුවනි 16 වාරයක් බුද්ධෝ කියන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙකු වචනයක් කියන කාලය තුළ බුදුරජාණන් වහන්සේට පුළුවනි වචන 128ක් ප්‍රකාශ කරන්න. ඒ විදිහටයි සරුවඥන් වහන්සේගේ ස්වර සම්පatti පිහිටා තිබෙන්නේ. අනිකොත් කෙනෙකුගේ ජවං වීති පහළ වෙන්නේ භවංග පරිවාසයේ දහස් ගණනාවක් ගිහිල්ලා. නමුත් සරුවඥන් වහන්සේට ජවං වීතියකට අනතුරු ඊළඟ ජවං වීතිය ලැබෙන්නේ චිත්තක්ෂණ දෙකකින් අතර වෙලයි. ඒතරම් ශීඝ්‍රගාමී සරුවඥන් වහන්සේගේ මේ ආධ්‍යාත්මික సంతානේ චිත්ත පරම්පරාව. එවැනි සරුවඥන් වහන්සේ විසින් මේක දේශනා කරන්න යනවා දවස් 90ක්. ඒ 90 තුලදී තමන් වහන්සේ මේ අති විස්තර අභිධර්ම දේශනා කරන අතරතේ සෑම දවසේම පින්දපාත වේලාව සලකලා මනුලෝට වැඩම කරනවා. ඒ වැඩම කරන්නේ නිර්මිත බුදුරුවක් මවලා මෙතෙක් දේශනාවල් පළතුණු ලැබේවා කියලා අදිෂ්ඨාන කරලයි. සියලු දෙවියන්ට ඒක තේරුම් ගන්න බැහැ. මහේසාක්‍ය සමහර දෙවි කෙනෙක් බ්‍රහ්ම කෙනෙක් පමණක් තේරුම් ගන්නවා මේ නිර්මිත බුදුරුවක් තමයි අද මේ මොහොතේ දහම් දෙසන්නේ කියලා. සරුවඥන් වහන්සේ උතුරු කුරු දිවයිනට වැඩම කරවලා පින්දපාතේ පිළි අරගෙන අනවතාත් විල ළඟට පැමිණ පෑන් පහස වේලා ගන්ධමූල පබ්බාරයට වඩිනවා දම් වළඳන්නේ. එතෙන්ද වඩිනවා සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේට දවසක් පුරා දසෝ දාම සම්පින්දණය කොට මාත්‍රිකාව උගන්වනවා. සරියුත් මහ රහතන් වහන්සේ කරගෙන ඇවිත් යමා මහ පෙළහැර පෑම දවසේ පැවිදි වූ කුල පුත්‍රයන් 500ක් දෙනාට උගන්වනවා මධ්‍යම ප්‍රමාණයට. මෙම දෙව්ලොව අති විස්තර දේශනාව වගේම අනුවත්ත්විල සමීපයේ ගන්ධමාදන පර්වත ආශ්‍රිතව අති සංක්ෂේප දේශනාව සවැත්නුවර ජේතවනාරාමේ ශිෂ්‍ය පිරිසට නාති විස්තර නාති සංක්ෂේප කියන මධ්‍යම දේශනාව. මෙනිසා මේ දේශනයෙහි සම්භවය ප්‍රභවය සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගෙන්. මේක සත්ත ප්‍රකරණයේ සම්පින්දනයේ වෙනසේ උගන්වුවේ සරියුත් මහ රහතන් වහන්සේ විසින්. සරියුත් මහ රහතන් වහන්සේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානයි. සරුවඥන් වහන්සේගේ අදහස් හරියටම ඒ විදිහටම ප්‍රකාශ කරන්න පුළුවන් එකම රහතන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ ධර්ම සේනාධිපති. එනිසා මේ අභිධර්ම දේශනයේ කිසිම ශ්‍රාවකයෙකුට විසේ නොවන සරුවඥන් වහන්සේ කෙනෙකුගෙන්ම ලැබෙන දේශනාවක්. එනිසා මේ ගැන කිසිම සැකයක් උපදවන්න කාරණයක් ඇත්තේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ ඇතුළත මේ අභිධර්මයේ ගැන බොහෝසේ කාරණා සඳහන් වෙනවා. විශේෂයෙන්ම අට කතාවල මෙන්න මේ විග්‍රහය දක්වන එකත් තේරුම් ගන්න වටිනවා. දේශනා, ශාසන කතා, භේදන්තේසු යතාරහං, සික්ඛාපහන ගම්භීර භාවංච පරිදීපයේ. පරියත්ති භේදං සම්පත්තිං විපත්තිං චාපි යං යහින් පාපුනාති යතා භික්ඛු තංච සබ්භං විභාවයේ. මේ අර්ථ කතා ගාථා දෙක. මේ සඳහන් වෙනවා දේශනාව. එවාගෙම ශාසනය, කතාව. එවාගෙම ශික්ෂාව, ප්‍රහාන භේද. ගාම්භීර භාවය, පරියප්ති භේදය. එවාගෙම විපත්ති සම්පත්ති කියන මේ කරුණු නමයක් මෙතන හැඳින්වෙනවා. විනය පිටකය ආනාදේශනා, සූත්‍ර පිටකය විවහාර දේශනා, අභිධර්ම පිටකය පරමත්ත දේශනා. විනය පිටකය යථාපරාධ ශාසන, සූත්‍ර පිටකය යථානුලෝම ශාසන, අභිධර්ම පිටකය යථා ධම්ම ශාසන. විනය පිටකය සංවරා සංවර කතාව, සූත්‍ර පිටකය දික්ති විනිවේදන කතාව, අභිධර්ම පිටකය නාම රූප පරිච්ඡේද කතාව. එවාගෙම
සික්ඛා විනය පිටකයෙන් අදි සීල ශික්ෂාව. වාගේම සූත්‍ර පිටකයෙන් අදි චිත්ත ශික්ෂාව. අභිධර්ම පිටකයෙන් අදි ප්‍රඥා ශික්ෂාව. විනය පිටකයෙන් තදංග ප්‍රහාණය වශයෙන් කෙලෙසුන් යටපත් කිරීම. සූත්‍ර පිටකයෙන් විස්කම්බන ප්‍රහාණයෙන් කෙලෙසුන් යටපත් කිරීම. අභිධර්ම පිටකයෙන් සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් ප්‍රහාණය කිරීම. අර්ථ ගම්භීර, ධර්ම ගම්භීර, වාගේම ප්‍රතිවේද ගම්භීර, දේශනා ගම්භීර කියන හතරම පිටකත්‍රයේම සාධාරණයි. පරියාප්ති ભેද වශයෙන් අලගද්ද පරියාප්තිය, නිස්සරණ පරියාප්තිය, භාණ්ඩාගාරික පරියාප්තිය කියලා කොටස් තුනකට බෙදෙනවා. යම්කිසි කෙනෙක් ලාභ සත්කාර කීර්තිය ප්‍රශංසා පිණිස වාද විවාද පිණිස ධර්ම ඉගෙන ගන්නවා නම් ඒක අලගද්ද පරියාප්තිය, සර්පයෙකුගේ කඳ මැදින් හෝ වලිගෙන් අල්වා ගැනීමෙන් කරන වෙන විපත්තිය වගේ විපතට හේතු වෙනවා. සසර දුකින් මිදී සාන්ත නිවන් සුව ලබනු පිණිස ධර්ම ඉගෙන ගැනීම නිස්සරණ පරියාප්තිය, ඒක සාධාරණයි. භාණ්ඩාගාරික පරියාප්තිය නම් රහතන් වහන්සේ නමක් ධර්මය ආරක්ෂා වීම පිණිස ඇතරි පිට ඉගෙන ගැනීමයි. එවාගේම සම්පatti වශයෙන් විනී පිටකයේ හදාරීමෙන් විනී පිටකයේ අනුගමනය කිරීමෙන් ත්‍රිස් විද්‍යාව සහිත අරහත්වය. සූත්‍ර පිටකයේ හදාරීමෙන් සූත්‍ර පිටකයේ හරියට පිළිපැදීමෙන් ෂට් අභිඥා සහිතව අරහත්වය. අභිධර්ම පිටකයේ හදාරීමෙන් අභිධර්ම පිටකය අනුව පිළිපැදීමෙන් ෂට් අභිඥා සහ චතු පරිසම්මිදා ඥාන සහිතව අරහත්වය. ඊළඟට විපත්‍ය වශයෙන් විනය පිටකයේ වැරදි ලෙස පිළිගැනීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන් දුස්සීල භාවයට පත්ව අපාගාමී වීම. සූත්‍ර පිටකයේ වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන්, වැරදි ලෙස පිළිගැනීමෙන්, විග්‍රහ කිරීමෙන් දෘෂ්ටිගතිකව අපාගාමී වීම. අභිධර්ම පිටකයේ වැරදි ලෙස පිළිපැදීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන් උමතු බාටපත් වී අපාගාමී වීම. මේ කියන කරුණු 9 අනුව ත්‍රිපිටක ධර්මයේ ගැන වැඩි විස්තරයක් හැඳින්වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ සිම්ම දේශනා කරන ලද මේ අභිධර්ම පිටකයේ බුද්ධ දේශනාවක් නොවේය. ශ්‍රාවකයන් විසින් සංග්‍රහ කරන ලද්දක් ආදී වශයෙන් විග්‍රහ කරන්න ගියොත් ඒක ජින චක්‍රයට පහර දීමක් කියනවා. ඒකනේ සරුවක්ඥ තාඥාණයට පහර දීමක් වෙනවා. අධර්මයේ ධර්මයේ කොට දැකීමේ භේද කර වස්තුවකට වැටෙනවා. එවාගෙම මෙලෝ වශයෙන් ඔහු බොහෝ දුකටපත් වෙලා අපාගාමී වීමට හේතු වෙනවා. එනිසා සරුවක්ඥන් වහන්සේ විසින්ම දේශනා කළ ලද අභිධර්මයේ ඒ විදිහෙම පිළිඅරගෙන ඒ අනුගමනය කිරීමෙන් විපස්සනා ඥාන දිනු කරගන්න ශක්තිය ලැබෙනවා. විශේෂයෙන් අභිධර්මයට අයිති දේ තමයි විපස්සනාවට ගැනෙන්නේ. එනිසා අභිධර්ම දේශනාව කිසිදු ශ්‍රාවක කෙනෙකු විසින්වත් වෙනත් කෙනෙකු විසින්වත් සංග්‍රහ කරන ලද්දක් නොව සකල ක්ලේශයන් සමාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සරුවඥතා ඥාන ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ලද අභිධර්ම දේශනාවක් බව අපි දුහත් මුදුනින් පිළිගන්නවා. එහෙමයි ස්වාමී. ස්වාමීනි, දැන් මේ අභිධර්ම දේශනාවේ තරම් උතුම් විශිෂ්ට දේශනාවක් නිසා මේ අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් ඇති ප්‍රයෝජන මොනවාද කියලාත් අපි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. මේ සම්බන්ධව ගොඩාක් කරුණු තියෙනවා. අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් සිදුවෙන ආනිසංස දැන් කෙටියෙන් මෙතන කියවුණා. අභිධර්මයේ හරියට ඉගෙන ගන්නවා නම් ඔහු සැබෑ ප්‍රඥාවන්තයෙක් වෙනවා. අර්ථ කතාවේ හැඳින්වෙනවා සැබෑම ධර්ම කතිකයෙක් කියලා. ඒ කියන්නේ සූත්‍ර පිටකය පමණක් ඉගෙනගෙන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ විසින් ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, පටිච්චසමුප්පාද, චතුරාර්ය සත්‍ය මේවා විග්‍රහ කරන්න ගියාම ඒවා ආකූල ව්‍යාකූල වෙනවා. නමුත් අභිධර්ම දේශනයේ හරියට තේරුම් ගත් අභිධර්මයේ තේරුම් ගත් දේශකයන් වහන්සේ ධර්ම දේශනා කළත් නොකළත් උන්වහන්සේ සැබෑ ධර්ම කතිකයෙක් වෙනවක් නිසාද යම්කිසි කාරණයක් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ කිසියම් අවුලක් නැතුව ධර්ම කාරණා, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, සත්‍ය, පටිච්චසමුප්පාද ආදී මේ හැම දෙයක්ම निराකූලව පැහැදිලි කරන්න උන්වහන්සේ සමර්ථ වෙනවා.
දැන් මේ මෑතක අපට අහන් ලැබුණා ධර්ම දේශනාවකදී අරූප ලෝකේ රූපයක් තියෙනවා කියලා. සම්පූර්ණයෙන්ම බුද්ධ වචනයට පටහැනි පිළිගැනීමක්. ඉතින් ඒ වාගේ ආකෝල වෙන්නේ අභිධර්ම නොදන්නාකම නිසා. අසඤ්ඤතාලයේ සිතක් තියෙනවා කියනවා යම්කිසි අනුමාත්‍ර. ඉතින් ඔක්කොම අභිධර්මයේ ගැන නොදන්නාකම නිසා කරන අවුලක්. නමුත් බුද්ධ ධර්මයේ හැටියට තේරුම් ගැනීමට නිෂ්පර්යාය දේශනාව අභිධර්මයේ බැවින් අභිධර්මයේ හරියට තේරුම් ගැනීමනවා නම් ඌට ධර්මයේ ගැන කිසිදු සැකයක් සංකාවක් ගැටලුවක් පැටලීමක් ඇතිවන්නේම නැහැ. අනික් කාරණේ අභිධර්මයේ කියන එක සවන් දීමෙන් පවා පුදුමානිසංස ලැබෙන බව අර්ථ කතාවල හැඳින්වෙනවා. ඉතා වැදගත් පණිවිඩයක් පසුකී කාලේ අපි සඳහන් කළා. බුද්ධ කාලේ කියන්නේ කාශ්‍යප බුද්ධ කාලේ වනගතව ආරණ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා කීප නමක් සැමදාම රාත්‍රියට අභිධර්ම සජ්ජායනා කරනවා. ඔතන ඉන්නවා වනාන්තරයේ ධාර පිඹුරේ. මේ ධාර පිඹුරා මේකට හැමදාම සවන් දෙනවා. හැබැයි මේ ධාර පිඹුරා පෙර ජාති ජාතිවල රහත් බෝධියේ පිණිස පෙරම්පුරා නාපු කෙනෙක් නිසා ධර්මයට මෙච්චර නැමුනේ. ඔහුගේ සිතේ මේ ධර්මයේ පුදුම විදියට රැඳුණා. ඔහුට ධර්මයේ ගැන ආබෝධය නැහැ. නමුත් මේ ධර්ම කාරණා වචන ඔහුගේ සිතේ ඇඳුණා. ඔහු ඒ කුසල බලයෙන්ම දිව්‍ය ලෝක හයෙම බුද්ධාන්තරය දෙව් සැපවින්දා. නැවත අපේ බුදුසසුනේ ධර්මාශෝක සමයේදී මනුලෝ පහළ වුණා පාටලිපුත්‍ර නගරේ. ඔහුගේ නම ජනසාන. ඒ කාලයේදී බින්දුසාර රජුරුව තමයි ධර්මාශෝක රජුරුවන්ගේ පියා. එන ධර්මාශෝක රජුරුවන්ගේ මවතුමියගේ කුසේ ධර්මාශෝක කුමාරයා පරිසන්දිගෙන සිටින කාලේ මවතුමියට දොළ දුකක් ඇති වුණා කියනවා. ඉරයි හඳයි පාගාගෙන තරු කැට තියෙන අහස එළියට වෙලා ගඩවිල් පනුවන් කන්ද. ඉතින් නොයෙක් පඬිවරු බ්‍රාහ්මඬු කැඳවලා මේ දොළ දුක විසඳන්න නියම කළා. කිසි කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණා. මේ ජනසාන කැඳෙව්වා. ජනසානට පුළුවන් වුණා. ඔහු සැබවින්ම ඊට සුදුසු මණ්ඩපයක් ඇති කළා. විශාල ගෝල දෙකක් ඇති කළා. ඉරයි හඳා වෙනුවට ඒ ළඟ මැද්දේ ආසනයක් පනේවා. හොඳ සනීප ආසනයක් උඩින් මේ වියන් බැඳලා තරු කැට දිලිසෙන ආකාරයට දිලිසෙන දේවල් එල්ලලා හැන්දෑ විරයන බැස ඉර බැස යන වෙලාවේ දේවින් වහන්සේ සීවිකාවකින් වඩම්මගෙන ඇවිල්ලා පිරිසක් මැද්දේ එතුමිය අර වාඩි කෙරේව ආසනෙ මෙන්න ඉර මෙන්න හඳ පාග ගන්න මෙන්න අහස එළිය මෙන්න තරු එළිය මෙන්න ගැඩවිල් පනුවන් කළේ යමක් කයමට දුන්නා. මොනවාද මේ ගැඩවිල් පනුවන් ඇටේට හැදුවේ? අද කාලේ ලංකාවෙත් හදන උඳු පිටි වලින් මේ කැමී රවුම් රවුම් හදන මුරුක් වාගේ జాතියක්. ඒකට කියනවා පැණිවලලු කියලා. පැණිවලලු. ගැඩවිල් පනුවා කියලා දුන්නා. ඉතින් එතුමියගේ දොළදක සංසිඳුණා. ජනසාන අනාගත වාක්‍ය කිව්වා මේ දෙවියගේ කුසේ ඉන්නේ දරුවා මුළු ජම්බුද්දීපේට අග රජ වෙනවා. දීපත් චක්‍රවර්ති වෙනවා. ආහසෙන් පොළවෙත් මහ මූදෙත් මොහුගේ අනසක පවතිනවා. එවාගෙම දෙවියොත් යක්ෂයොත් වලස්සොත් පක්ෂීනොත් මේ රජතුමාට සේවය කරන්න පෙළඹෙනවා. ඔය අනාගත වාක්‍ය කියලා තිබුණා. පසු කාලයක සියල්ල සිද්ධ වුණා. ඉතින් මව්පියන්ගෙන් මේ ධර්මාශෝක රජතුමාට සියල්ල දැනගන්න ලැබිලා මේ ජනසාන සෙව්වා ඔහුට සංග්‍රහ කරන්න. ඌ ඈත පළාතක ආජීවක පැවිද්දෙන් පැවිදිලා හිටියා. පස්සේ මේ රාජපුරුෂයන් යවලා සිවිකාවකින් වඩම්මගෙන ආවා. එනකොට මහාවත්තනිය කියන ආරණ්‍ය මැද්දෙන් එන්න තියෙනවා. එතෙන්දී මේ ජනසානට ඕන වුණ මේ ආරණ්‍ය බලන්න. ආරණ්‍යට බැහැලා ගියා. සිවිකාවෙන් බැහැලා ඇතුළේ එනකොටම තිබුණේ මහා අසගුත්ත මහ රහතන් වහන්සේගේ නාවාසී. වටේටම සතුන් ඉන්නා බොහොම ලස්සන සතුන්. අලි ඇතුන් සිංහ ව්‍යාග්‍ර මුවන්ගෝනුන් යාවන් මේ මුන්නන් නොයෙක් සතුන් ඉන්නවා. සෙල්ලම් කරන කිසිම සතෙකුට හිංසාවක් නැහැ. පස්සේ මේ ජනසා නැහැවා ස්වාමින් වහන්සේගෙන්. ස්වාමිනේ මේ මොන මොන සත්තුද මං අඳුරන්නේ නැහැ. ඉතින් මේ රහතන් වහන්සේ මොහුගේ අතීතයේ බැලුවාම අර ධාර පිඹුර කාලේ අහපු අභිධර්ම පද සිහිපත් කරන්න හිතුණා. කියා හිටියේ ඇවැත්නි, ඔයා තමයි පංචස්කන්ධ, ඔය දොළොස් ආයතන, ඔය අටලොස් ධාතු, ඔය පටිච්ච සමුප්පාද ධර්ම කියනකොට ඔහුට අතීත සංඥා මතු වුණා, සිහි වුණා. ඒ වෙලාව පාත්වෙලා කිව්වා, අනේ ස්වාමිනේ මට දැන් වැටහුණා මං යන පාර වැරදි, මං මහාන කරගන්න අර භාවනාවක් දෙන්න.
ඒ වෙලාවේ මහාන කළා භාවනාවක් දුන්න ගහක් මුලට ගියා එකම ආසනයේදී සව් කෙලස්නස අරිහත්ත්වයටපත් වුණා ආචාර්යයි නේද දහම් පදයට අභිධර්ම දහම් පදයට සවන් දුන්නේ ත්‍රිසංසතෙක් වෙලා නමුත් ඒ හේතුයෙන් ਉਹ දිව්‍ය ලෝකේ බුධාන්තරයක් සම්පත් වින්දා මනුලෝව ඇවිල්ලා බොහොම උගත් බහුසෘත දෛවඥයෙක් වුණා අන්තිමේදී බණ පදයකට සවන් දීලා එකම ආසනයේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරන තරම් ඔහු ඥාන සම්පන්න කෙනෙක් වුණා. එනිසා අභිධර්මයේ ඉගෙන ගන්න තැනැත්තා සැබෑම ප්‍රඥාවන්තයෙක් වෙනවා, ගාම්භීර ඥාන සම්පන්න කෙනෙක් වෙනවා. එනිසා අභිධර්ම දේශනාව විපස්සනාට අතිශයින්ම පාදක වෙනවා, අවශ්‍යම වෙනවා. අභිධර්මයේ ඉගෙන ගන්න අය භවයක් පාසා මහා ප්‍රඥාවන්තයන් බවට පත් වෙනවා. ඒසොනන්සේ ඒකින් අපි දැනගන්න ලැබෙන මේ අභිධර්ම දේශනාවේ තියෙන උතුම්කම ඒ වගේ මේ ඉගෙනීමෙන් අපිට මෙලොව වශයෙන්ුත් සාංසාරික වශයෙන්ුත් මොනතරම් ප්‍රයෝජන සැලසෙනවද කියන බව ඒ නිසා අපි සදහෙති බෞද්ධයන් මේ විවිධ මිත්‍යා මතවලට යට නොවි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය මේ විනය සූත්‍ර අභිධර්ම කියන ත්‍රිපිටක ධර්මයෙන් මේ අභිධර්ම දේශනාව පිළිබඳව තියෙන සැක සංකා දුරු කරගෙන ඒ ධර්මයේ හොඳින් ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගන්නට අපේ අතිපූජනීය නා වූනේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මේ දේශනාව මහෝපකාරී වෙනවා ඇති උන්වහන්සේ මේ රටේ අද වැඩ සිටින අග්‍රගණ්‍ය ධර්ම දේශකයන් වහන්සේ නමක් වගේම ධර්මදර විනීදර මහා ස්වාමින් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ මේ දේශනා කළ මේ උතුම් දේශනාවන්ට අපි නැවත නැවතත් උන්වහන්සේට පින් දෙනවා. තව තවත් මෙබඳු ලෝක සාසනික සේවාවන් සිද්ධ කරන්නට අපේ මාහිමියන් වහන්සේට තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත්තිය සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂේ සම්පත් සැලසේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් මතු අනාගතේ තුන් ලෝට පිහිටවන්නට ලෝතුරා බුද්ධ රාජ්‍යයේ පිණිසම මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා.